අයිබන් ඉතින් ශ්‍රී ලංකාව සහ කොදේ උගණ්ඩායම අතර එක් දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ නිල සංචිතය නම් කරලා තියෙනවා. ඒකට අපිට බලනකොට පේනවා සංචිතේ 16 දිනක් විතර ඉන්නවා. හැබැයි අවසාන එක් දින තරගාවලිය අපි ගත්තොත් එහෙම ඉන්දියානු එක් දින තරගාවලිය ජූලි මාසයේ වගේ පැවැත්වෙච්ච. එතකොට ඒකෙදි ක්‍රීඩකයන් 18 දිනක් විතර ඇවිල්ලා තිනවා. ඒකේ සමහරක් වෙලාවට මේ ආබාධ නිසා සමහර ක්‍රීඩකයෝ අයින් වෙලා තිනවා. ඊට පස්සේ අලුතෙන් ඇවිල්ලා තිනවා. එහෙම බලපුවම ඒකයි මේකයි සංසන්දනය කරලා බැලුවොත් එහෙම ක්‍රීඩකයන් 4 දිනක් විතර ඒ සංජීතයේ ඉඳලා මේ සංජීතයට එනකොට නෑ කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඒකේ ආබාධ තිබිලා ඇවිල්ලා ඒ ඔක්කොමත් එක්ක එකතු කරලා ගත්තාම පළමුවෙන්ම නම් කරපු හරි දෙවෙනියට නම් කරපු හරි ඔක්කොම එකතු කරලා ගත්තාම මේ සංජීතයට එනකොට කැපිපෙන ක්‍රීඩකයන් 4 දෙනෙක් මෙතන නෑ වගේ තමයි අපිට පේනින්නට තිබෙන්නේ. ඉතින් සංචිතය මොකක්ද කියන එක අපි බලාගෙනම යන් ඉදිරියට කතා කරගෙන යන්න. චරිත් අසලංක, පැතුම් නිස්සංක, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, සදීර සමර වික්‍රම, නිශාන් මදුෂ්ක, දුනිත් වෙල්ලාලගේ, වනිදු හසරංග, මයිස් තීක්ෂණ, ජෙෆ්‍රි වැන්ඩසේ, චමිදු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, දිර්ශාන් මදුෂංක, මොහොමඩ් සිරාෂ් නැවතත් කණ්ඩායමේ ඉන්නවා. ඉතින් මේකේ අපි නිකන් සංසන්දනය කරොත් එහෙම 20x20 තරගාවලියේ සංජිතයේ ඉඳපු නැති ක්‍රීඩකයෝ කවුද කියලා බැලුවොත් එහම අලුතින්ම ආපු එක් දින තරගාවලියට ජනිත් ලියනගේ ඇවිල්ලා තියෙනවා. ඔකෝමත් දැන් එක් දින කණ්ඩායමේ ඉන්නවා. පසුගිය කාලේ සදිර සමර වික්‍රම ඇවිල්ලා තියෙනවා. නිශාන් මදුෂ්ක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දිර්ශාන් මදුෂංක සහ මොහොමඩ් සිරාෂ් කියන ක්‍රීඩකයෝ ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි සංසන්දනය කරොත් එහෙම ඉන්දියානු තරගාවලියත් එක්ක ඉන්දියානු තරගාවලියට නම් කරපු කණ්ඩායමත් එක්ක මෙතන කැපිපෙන්න ක්‍රීඩකයන් කිහිප දෙනෙක් නැහැ කියලා තමයි මට පේන්නේ. මතීෂ පතිරණ ඉන්දියානු තරගාවලියට නම් කරලා ඉඳලා තිනවා. ඊට පස්සේ ඉවත් කරගෙන තිනවා. කොහොමරි මේ කණ්ඩායමේ නැහැ. එතකොට ඔහු 20x20 කණ්ඩායමේ හිටියා. මතීෂ පතිරණත් නුවන් තුෂාරත් මේ දෙන්නම එක් දින සංචිතයට කැඳවලා නැහැ. ඉතින් ඇත්තරම ඔවුන් 20x20 තරඟ සඳහා තියාගෙන ඇති කියලා අපිට විශ්වාස කරන්නට පුළුවන්. ඒ වගේම දිර්ශාන් මදුෂංක 20x20 කණ්ඩායමේ හිටියේ නැහැ. ඔහු ඉන්දියානු තරගාවලියේ ඉඳලා තියෙනවා. එතකොට ඒත් ආබාධයක් නිසා ඉවත් වෙලා තිනවා. හැබැයි මේ තරගාවලිය ආපහු ඉන්නවා. කැපිපෙන් නම් විදියට ගත්තොත් එහෙම චාමික කරුණාරත්න නම් කරලා තියෙනවා එක් දින තරගාවලියේ ඉන්දියානු තරගාවලියේ. හැබැයි චාමික කරුණාරත්න ඔන්න සියලුම කණ්ඩායම් වලින් ඉවත් වෙලා තියෙනවා. ඒ වගේම අකිල දනංජ සංචාර කිහිපයක හිටියා මට මතකයි. ඔන්න නැවතත් ඔහු අයින් වෙලා තිනවා, ඉවත් වෙලා තිනවා. අතරම ඉඩ මදි කියන එක තමයි කියන්න තියෙන්නේ. මෙතන බැලුවොත් ජෙෆ්‍රි වැන්ඩර්සේ දැන් කොහොමත් තියාගන්නට සිද්ධ වෙනවා. ඒ වගේම මේකේ දුනිත් වෙල්ලාර්ගේ තුන්ගිරියව් දඟපන්දු යවන්නෙක් විදිහට ඉන්නවා. එතකොට ඒ කට්ටිය ඔක්කොමත් එක බලපුවම මොන්ගේ ස්ථාන අහිමි වෙලා ඇති කණ්ඩායමේ සමබරතාවය සඳහා. කොමාරි අකිල දනංජය නැහැ ඉන්දියානු සංචාරයේ ඉඳලා බලපුවාම. ඒ වගේම ඉෂාන් මාලිංග නැමැති අර අලුත් ක්‍රීඩකෙක් නම් කරා. ඔහුට තාම ජාත්‍යන්තර වාරම් හම්බෙච්ච ක්‍රීඩකෙක් නෙමෙයි. නමුත් ඔහුත් හිටියා සංචිතයේ පසුගිය ඉන්දියානු සංචිතයේ. මොකද ඒකේ අර ආබාධාවට පස්සේ අමතරවත් තියන් හිටියා ක්‍රීඩකයෝ. ඉතින් අපිට එහෙම බලපුවම ක්‍රීඩකයන් 4 දෙනෙක් විතර පසුගිය සංචිතයේ ඉඳලා නැහැ කියන එක තමයි පේන්නේ. මතීෂ පතිරණ, ඉෂාන් මාලිංග, චාමික කරුණාරත්න සහ අකිල දනංජය කියන ක්‍රීඩකයන් එක් දින සංචිතයට ඇතුළත් වෙන්නේ නැහැ. චමිදු වික්‍රමසිංහ එක් දින සංචිතයට අලුතෙන් ඇවිල්ලා තිනවා. කැපිපෙන නමක් විදිහට අපිට සඳහන් කරන්නට පුළුවන් පසුගිය සංචිතයේ ඉඳලා මේ සංචිතයට එනකොට. ඒතකොට ශිරාස් තමන්ගේ ස්ථානය නැවතත් ලබාගෙන තිබෙනවා කියන එක තමයි කැපිපෙන විදිහට කියන්නට පුළුවන්. අනිත් ක්‍රීඩකයන් නම් පසුගිය සංචිතවලත් හිටිය ක්‍රීඩකයෝ විදිහට තමයි මට බැලු බැල්මට පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් 20වෙනිදා තමයි ආරම්භ වීමට නියමිත පල්ලෙ කැලේදී 10:30. එතකොට මේකත් දඟ කැවෙන තනතිල්ලක් බවට පත් වෙයි. එතකොට ඔබට අනුමාන කරන්න පුළුවන් කණ්ඩායමක් මොන වගේ කණ්ඩායමක් ක්‍රීඩා කරයිද කියලා. අවසාන එක් දින තරඟය නැත්නම් ඉන්දියාවත් සමග පැවැත්විච්ච අවසාන එක් දින තරඟයත් එක්කම සංසන්දනය කරනවාද කියලාත් ඔබට බලන්නට පුළුවන්. ඒකේ කණ්ඩායම බැලුවොත් එහෙම අවසාන එක් දින තරඟයේ ශ්‍රී ලංකාව ලකුණු 110ක දැවැත්ත ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒකෙදී පැතුම් නිස්සංක, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, සදීර සමර වික්‍රම, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, කමිදු මෙන්ඩිස්, මයිස් තීක්ෂණ, ජෙෆ්‍රි වැන්ඩසේ සහ අසිත ප්‍රනාන්දු කියන ක්‍රීඩකයෝ තමයි ක්‍රීඩා කරේ. එතකොට මේ කැපිපෙන විදිහට අපිට පේන්න තියෙනවා අසිත ප්‍රනාන්දු තමයි වේගපන්දු යවන්නෙක් විදිහට ක්‍රීඩා කරලා තියෙන්නේ. නিত্য වේගපන්දු යවන්නෙක් විදිහට ජෙෆ්‍රි වැන්ඩසේ, මයිස් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ මේ ක්‍රීඩකයෝ ඔක්කොම දඟපන්දු යවන්න විදිහට
ක්‍රීඩා කරලා තිනවා කියලා තමයි පේන්නේ. ඉතින් සංයුතිය බලපොම ඔන්න වගේ සංයුතිය තමයි අවසාන තරඟේ ක්‍රීඩා කරලා තින්නේ. එතකොට මේ තරඟේ පැවැත්ුනේ හැබැයි ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අවසාන තරඟේ. එතකොට පල්ලෙකැලේදී මොන වගේ සංයුතියක් ක්‍රීඩා කරයිද කියලා ඔබට අනුමාන කරන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් දඟපන්දුවට බර දාලා තමයි සංචිතය නම් කරනවා ඇත්තේ. එතකොට මේ ක්‍රීඩකයෝ ටික නැවතත් ඉන්නවා. ජෙෆ්රි වැන්ඩර්සේට ස්ථානීය හිමි වෙයිද, වනිදු හසරංගට ස්ථානීය හිමි වෙයිද කියලා අපිට හරියට කියන්න බෑ. මොකද වනිදු හසරංග අවසාන එක්දින තරඟේ එක්දින කණ්ඩායමේ හිටියේ නෑ, ක්‍රීඩා කරේ නැහැ, ආබාධයක් නිසා ඉවත් වුණා. ඒකට ජෙෆ්රි වැන්ඩර්සේ තමයි ක්‍රීඩා කරේ. එතකොට ජෙෆ්රි ක්‍රීඩා කරයිද වනිදු ක්‍රීඩා කරයිද කියලා අපිට බලන්න සිද්ධ වෙනවා. එතකොට සංචිතයේ වේග පන්දු යවන්නන් තුන්දෙනෙක් ඉන්නවා, අසිත ප්‍රනාන්දු, දිශාන් මනුෂංක, මොහමඩ් සිරාජ්. ඉතින් පළවෙනි තරඟයට වේග පන්දු යවන්නන් දෙදෙනෙක් ක්‍රීඩා කරයිද කියලා අපිට හරියටම කියන්නට බෑ. එතකොට මොන වගේ සංයුතියකට යයිද කියලා අපිට හරියටම මෙතන කියන්න බෑ. නමුත් තියෙන තොරතුරුත් එක්ක අපි කතා කරමු තරඟයට පෙර මොන වගේ සංචිතයක් ගහයිද කියලා. ඔබට පුළුවන් යම්කිසි අදහසක් දෙන්න. අන්තිම කණ්ඩායම තමයි මම මේ කිව්වේ. එතකොට ඒකේ පැහැදිලිවම කියන්න ඕනේ ජෙෆ්රි වැන්ඩර්සේ, මයිස් තීක්ෂණ, දුනිත් වෙල්ලාල්ගේ තුන්ගිරියව් ක්‍රීඩකයා විදිහට දඟපන්දු යවන්න, කමිදු මෙන්ඩිස් ගහලා තියෙනවා පිතිකරුවෙක් සහ ඔහු දඟපන්දු යවනවා. ඊට අමතරව ගත්තම අසිත ප්‍රනාන්දු විතරයි වේග පන්දු යවන්න. එතකොට මැදින් සදීර සමර වික්‍රම ගහලා තියෙනවා, ජනිත් දියනගේ ගහලා තියෙනවා පිතිකරුවන් විදිහට. එතකොට ආවිෂ්ක ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවා විදිහට එනවා. එතකොට යම් කිසි මේ සදීරගේ ස්ථානයේ එහෙම කරන්නට සමහරක් විට ඉඩ තිබෙනවා. ඒ වගේම වේග පන්දු යවන්නන් දෙදෙනෙක් ගහනවා නම් එක දඟ පන්දු යවන්නෙකුට සමහරක් විට අවස්ථාව අහිමි වීමට ඉඩ තිබෙනවා. එතකොට කවුද ඒ තමයි ප්‍රශ්නේ. එතකොට ජෙෆ්රි වෙනුවට වනිදු ගහනවාද? අන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් තමයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් කොමාරි, එක්දින ඉතිහාසය ගත්තොත් එහෙම කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර ඒක තමයි දැන් අපිට වැදගත් වෙන්නේ. ඉතින් එක්දින තරඟාවලි කොහොමද පැවැත්වෙන්නේ? ඉතින් එක්දින තරඟාවලි තමයි ඉස්සර වැඩියම පැවැත්වෙන්නේ. ඒ නිසා මේ ඉතිහාසය ගත්තාම 1993 වගේ කාලය දක්වා ඇදී යනවා ශ්‍රී ලංකාව සහ කොදෙව් අතර පළවෙනි එක්දින තරඟයට, නැත්නම් එක්දින තරඟාවලියට ද්විපාක්ෂික 93. එතකොට දැන් අවුරුදු හරියට බැලුවොත් අවුරුදු 20ක් විතර ඉතිහාසයක් තියෙනවා අපට. එතකොට ඒ අස්සේ අපි තරඟාවලි 10ක් ක්‍රීඩා කරලා තියෙනවා මේ රටවල් දෙක එක්දින තරඟාවලි. එතකොට ඒකෙන් එක්දින තරඟාවලි 10න් 5ක්ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා තියෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. පළවෙනි එක්දින තරඟාවලිය 93-94 ජයපරාජයකින් තොර බව අවසන් වෙලා තියෙනවා එක එකක් විදිහට. 4ක් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේම අවසාන ශ්‍රී ලංකාවේ පැවැත්වෙච්ච තරඟාවලි 3, ඒ කියන්නේ අවසානම තරඟාවලිය පැවැතුනේ නම් ශ්‍රී ලංකාවේ නෙමෙයි කොදෙව් වල 2021 දී. එතකොට අවුරුදු 3කට පස්සේ තමයි මේ එක්දින තරඟාවලිය එකත් ශ්‍රී ලංකාව හමුවන්නේ. ඒක ජයග්‍රහණය කරේ කොදෙව් කණ්ඩායම. ඒක 3.0ක් විදිහට ජයග්‍රහණය කරා. ඒක කියන්නට ඕන. හැබැයි ඒක කොදෙව් වලදී තමයි සිද්ධ වුනේ. එතකොට ශ්‍රී ලංකාවේ පැවැත්ුණා 19-20 තරඟාවලියක්. ඒක ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්නේ 3.0ක් විදිහට. ඊට පස්සේ ඊට කලින් ආය පැවැත්ුණා 2015-16 එකත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ. ඒක අපි ජයග්‍රහණය කළ තියෙන 3.0ක් විදිහට. එතකොට 2010-11 දී ඇවිල්ලා තියෙනවා කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට. එතකොට එතනත් තරඟ දෙකක්, අවසාන තරඟ දෙකම, පළවෙනි තරඟයේ වැස්සට ගිහිල්ලා තියෙනවා, අවසාන තරඟ දෙකම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ පැවැත්වෙච්ච 2.0ක් විදිහට තමයි මේ තරඟාවලිය අපි ජයග්‍රහණය කරලා තියෙන්නේ. එතකොට එහෙම බලපුවම අවසාන ශ්‍රී ලංකාවේ පැවැත්වෙච්ච එක්දින තරඟාවලි 3ම පිටපිට ජයග්‍රහණය කරලා විතරක් නෙමෙයි, ඒ පැවැත්වෙච්ච හැම තරඟයක්ම අපි ජයග්‍රහණය කරලා තියෙන එකක්වත් පැරදිලා නැහැ. එතකොට 2011 පළවෙනි තරඟය වැස්සට ගිහිලා දෙවන තරඟ දෙකම අපි ජයග්‍රහණය කළා 2.0යි තරඟාවලිය. ඊට පස්සේ 2016 ජයග්‍රහණය කළා. ඊට පස්සේ 2019 ජයග්‍රහණ ඔහොමම දිගටම ආපුවම අපි තරඟ 8ක් පිටපිට ශ්‍රී ලංකාවේදී ජයග්‍රහණය කළා තියෙනවා ද්විපාර්ශ්වික තරඟාවලි කියන තරඟාවලිය යටතේ. ඒ කියන්නේ ලංකාවයි කොදෙව් කණ්ඩායමයි ශ්‍රී ලංකාවේදී ද්විපාර්ශ්වික එක්දින තරඟාවලිවලදී පිටපිට තරඟ 8ක් මේ වන විට ජයග්‍රහණය කළා තියෙනවා. ඉතින් අපි පැරදුනේ කොදෙව් වලට ගිහිලා 2021 3.0ක් විදිහට. ඒක අපි පැත්තක තියලා ලංකාවේ තිබ්බ ටික ගත්තාම පිටපිට තරඟ 8ක් ජයග්‍රහණය කළා තියෙනවා. ඒක ලේසි වාර්තාවක් නෙමෙයි. ඉතින් ඒක පවත්වාගෙන යන්න තමයි තියෙන්නේ පළවෙනි තරඟයේ ඉඳලා ශ්‍රී ලංකා කණ්ඩායමට. ඉතින් අපි බලමු. සාමාන්‍යයෙන් අපි නිකන් ගාන හදලා බැලුවොත් එහෙම අවුරුදු ගානත් එක අවුරුදු
14කින් විතර අපි ද්විපාක්ෂික තරංගාවලියක තරංගයක් පරිදිලා නැහැ. තරංගාවලියක් එහෙම නෙමෙයි තරංගයක් පරිදිලා නැහැ ශ්‍රී ලංකාවේදී. ඒක ලොකු වාර්තාවක්. ඉතින් ඊළඟට අපි බැලුවොත් එහෙම මේ කොදෙව් කණ්ඩායම නැත්නම් කොදෙව් සංචිතය එක් දින සංචිතය පොඩක් වෙනස්නේ 2020 සංචිතයට වැඩිය. ඒතර ඒකත් අපි බැලුවොත් එහෙම සංචිතය ෂයි හෝප් තමයි නායකයා. රෝමන් පාවෙල් එහෙම නෙමෙයි. ඒ වගේම අල්සාරි ජෝසප් තමයි උපනායකයා බවට පත් කරලා තියෙන්නේ. ඒ වගේම ජොල් ඇන්ඩ්‍රූ, ඇලික් ඇටනන්ස්, කේසි කාටි, රෝස්ටන් චේස්, මැතිව් ෆෝඩ්, ෂමාර් ජෝසප්, බ්‍රෙන්ඩන් කිං, අවෙන් ලුවිස්, මොටි, රදර්ෆර්ඩ්, ජේන් සීල්ස්, රොමාරියෝ ෂෙපර්ඩ්, හෙන්බෝල්ස් කියන ක්‍රීඩකයෝට තමයි නම් කරලා තියෙන්නේ. එතකොට අපිට කැපිපෙන්න විදිහට රෝමන් පාවෙල් නායකයා එක් දින කණ්ඩායමේ නෑ 2020 නායකයෙක් කියන්නට ඕනි. රෝස්ටන් චේස් ඉන්නවා. අපේ හොඳම මිත්‍රයෙක් තමයි දැන් රෝස්ටන් චේස් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ. ඉතින් ඔහු ඉන්නවා. ඒ වගේම දඟපන්දු යවන්නෙක් විදිහට මොටිත් ඉන්නවා. ඒ වගේ කණ්ඩායමක්. ඒ වගේම බ්‍රෙන්ඩන් කිං සහ ලවිස් දෙන්නම ඉන්නවා ආරම්භක ප්‍රතිකරම විදිහට සමහරක් වෙලා ක්‍රීඩා කරයි. ඉතින් ඔන්න වගේ කණ්ඩායමක් තමයි කොදෙව් කණ්ඩායමේ ඉන්නේ කියන එක. නැත්නම් කොදෙව් සංචිතයේ ඉන්නේ කියන එක තමයි අපිට කියන්නට තියෙන්නේ. බලපුවාම එතකොට ශ්‍රී ලංකා සංචිතයත් කොදෙව් සංචිතයත් ඔබට සංසන්දනය කරන්නට පුළුවන්. ඉතින් ඔබට අනුමාන කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ කවුද ක්‍රීඩා කිරීමට සුදුසු සහ ක්‍රීඩා කරනවා ඇත්තේ කියන එක අවසාන තරගාවලියත් එක්ක යම් වෙනසක් සිදු වෙන්නට පුළුවන් කියලා මටත් හිතෙනවා. ඉතින් අවසාන තොරතුරු එන්නට පුළුවන් තරගයට කලින් දවසේ අපි එදාට කතා කරමු කොහොමද අනුමාන කළ හැකි සංචිතය තොරතුරුත් එක්ක. ඉතින් එතෙක් මේ තොරතුරුත් එක්ක මම මේ ලයිව් රෙකෝඩින් එක අවසන් කරනවා. ඔබට ක්‍රීඩාශීලී දිනයක්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.